ඔවුන්ගේ ජීවන උපයාවේ මාර්ගය ගැන අපි හිතන්න ඕනේ. මේ ආණ්ඩුව ඉතාමත් ඉතාමත් වැරදි තීරණ අරන්. ඒ කියන්නේ ඇත්තටම ඕගනික් එකට යන එක හොඳයි. හැබැයි ඉතින් ඒක ඒක ස්ටෙප් බයි ස්ටෙප් කරන්න ඕනේ වැඩක්. එක දවසින් ඕවා නවත්තන්න බෑ. ඉතින් අද ගත්තොත් එහෙම අද ඉතුරු වෙලා තියෙන පොහොර පොහොර කඩේකට ගියොත් එම් පොහොර මිල ඉතුරු වෙලා තියෙන පොහොර ඩබල් ට්‍රිපල් මිල වල වලින් ඉල්ලන්නේ. ඉතින් පොහොර මිල ඉතාමත් වැඩිලා තියෙනවා. ඉතින් ඒ පොහොර විශ්වාස කරන් කුඹුරු හේන් ගොවිතැන් කරන කුඹුරු කරන අයගේ ජීවිත අද ඉතාමත් දුක්බර තත්ත්වයක තියෙනවා. ඒ වගේම තමයි දීවර කර්මාන්තයේ විශ්වාස කරන් ඉන්න කොහෙදෝ ගිය නැවක් ගෙනල්ලා ලංකාවේ මුහුදු වෙරළේදී ඒක වතුර ගහලා ඒක පුච්චලා දැන් අන්තිර දීවර කර්මාන්තයටත් අපිට කරන්න බැරි තත්ත්වයක් කියලා තියෙනවා. මොකද අද මාකට් එකේ තියෙන මාළු කන්න මිනිස්සු බයයි. වෙස්ට් කෝස් සවුත් කෝස් විතර නෙවෙයි දකුණු බස්නාහිර පළාතේ ඉන්න දීවර කට්ටිය විතර නෙවෙයි ලංකාවේ කොහෙන් මාළු ආවත් අද මිනිස්සු කන්න බයයි. මොකද මේ මාළු වල යම්කිසි රසායනික දේවල් තියෙනවද කියන සැකයක් තියෙන නිසා දීවර කර්මාන්තයත් මේ අවස්ථාවේ ඉතාමත් රජයේ තියෙන මේ අකාර්යක්ෂමතාවය නිසා මේ සවුත් වල තියෙන. ඒ වගේම තමයි අපි බැලුවොත් එහෙම මේ රුපියල් 5000ක් දෙන වැඩපිළිවෙල පවා නාගරික ප්‍රදේශවල සමහර ගෙවල් වල රෙන්ට් එකට ඉන්න මිනිසුන්ට මේ රුපියල් 5000 ලැබෙන්නේ නැහැ කියන කම්ප්ලේන්ට්ස් තියෙනවා. සමහරලාට එක ගෙදර පවුලේ කට්ටිය පවුල් දෙකක් ඉන්නවා. සමහරලාට නාගරික ප්‍රදේශවල ඉන්න කට්ටියට මේ සල්ලි ලැබුණත් බඩු ගන්න විදිහක් නැති තත්ත්වයක් තියෙනවා. ඉතින් මේ වගේ ගොඩාක් ගැටලු තියෙනකොට මේ වගේ ගැටලුවට අපි කතා කරන්න අපි හැම දේශපාලඥයෙක්ම ඉදිරියට එන්න ඕනේ. මොකද දිගින් දිගටම අපි මේ මාධ්‍ය ඉස්සරහ ඇවිල්ලා මේ වගේ ගැටලු කතා කරාම මිනිස්සු හිතයි මේ අපිට මේ මාධ්‍ය පිස්සුවක් ගහලා තියෙනවා. හැබැයි ඉතින් මිනිස්සුගේ ඉල්ලීම අනුව අපිට කතා කරන්න ඉන්නත් බෑ. කතා කරන්න නැතුව මම ඉල්ලීමක් කරනවා සියලු දේශපාලඥයන්ගේ මේ අවස්ථාවේ ඉදිරියට ඇවිල්ලා තම තමන්ගේ ප්‍රදේශයේ තියෙන ගැටලු ගැන පොඩ්ඩක් කතා කරන්න. මොකද අපිට අර්බන් ඒරියාස් වල ඉඳන් ගොඩාක් කම්ප්ලේන්ට්ස් එනවා. මොකද මේ ප්‍රදේශවල අයට සමහර තැන්වල කියනවා ඒ 5000ක් දෙනවා කියලා. සමහර තැන්වල 5000 වෙනකොට බඩු මල්ලක් දෙන්න ලෑස්තිලා තියෙනවා කියලා. ඒ කියන්නේ 5000ක් වටිනාකමක් දෙන්න ඕනේ බඩු මල්ලේ සමහර රුපියල් 3000ක් ගිය ලොක්ඩවුන් කාලේ 5000 දෙනකොට මේ සිදුවීම මඩකලපු දිස්ත්‍රික්කයේදී වුණා. ඉතින් මේ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. අපිටත් දිනෙන් දින හැමදාම මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කතා කරන්න ඕනේ කියන එක අපිටත් කැමති නැහැ. ඉතින් මේවා කතා කරන්න වෙන තැනකුත් නැහැ. මොකද මඩකලපු දිස්ත්‍රික්කයේ තියෙන කොවිඩ් ටාස්ක් ෆෝස් එක හා සම්බන්ධ කොවිඩ් පාලනය කිරීමේ කිසිදු රැස්වීමකට අපිට කියන්නේ නැහැ. මොකද මේ කොවිඩ් පාලනය කිරීමත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විතරයි මේ දිස්ත්‍රික්කේ කරන්න ඕනේ කියන මතයක් තියෙනවා. සමහර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට කොවිඩ් පාලනය කිරීමට වඩා ඒගොල්ලන්ගේ වැලි පර්මිට් ගැන තමයි වැඩි උනන්දුවක් තියෙන. ඉතින් මේ වගේ අවස්ථාවක මේ ලංකාවේ මෙච්චර ගැටලු තියෙනකොට ඉතාමත් දුකයි. ලංකාවේ ජනතාවගේ සමහර ක්‍රියාකලාපයන් ගැන හරිම දුකයි. සමහර මාධ්‍ය ගැනත් හරිම දුකයි. ලංකාවේ මෙච්චර ගැටලු තියෙනකොට මේ ගැටලු ඉස්මතු කරන්න නැතුව කොහෙදෝ මේ පාටි එකක් තිබ්බ මේ මිනිස්සු සෙට් එකක් ගෑනු ළමයෙකුයි ඒගොල්ලන්ගේ නිවුස් අරගෙන ඒව මාධ්‍ය දාලිවල ඒක තමයි ඊ නිවුස් එක. ලංකාවේ මෙච්චර ගැටලු තියෙන. ඉතින් මේ කොහෙවත් යන ඒ කවුදෝ පාටි එකක් කරලා නිරෝධානය කරලා නිරෝධාරණය වෙන්න දෙන මේ නිකන් ඒ වගේ ඉෂුස් තරම් මෙතන මිනිස්සුගේ අවධානය වෙන පැත්තකට යොමු කරන්න හදන්න එපා. මේ නැවේ ප්‍රශ්නේ, මේ පොහොර ප්‍රශ්නේ, 5000 ප්‍රශ්නේ, මේ වැක්සිනේෂන් නැති ප්‍රශ්නේ, මේ වගේ දේවල් වලින් කැම නැති ප්‍රශ්නේ, මේ වගේ දේවල් වලින් මිනිස්සු හොරකම් කරන ප්‍රශ්නේ, මේ වගේ ගොඩක් ප්‍රශ්න තියෙන අවස්ථාවක ඒ ප්‍රශ්න යට ගහන්න මේ වගේ නිකන් කොහෙදෝ යන පාටියක් තියලා ඒක කට්ටියක් කවුදෝ ඇරස් කරා කියලා මේ නිවුස් තාලේ ඒව ෆේමස් කරන්නේ නැතුව ජනතාවගේ ඇත්ත ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා මම මාධ්‍යගුන් තිල්ලා සිටිනවා, ජනතාවගෙන් තිල්ලා සිටිනවා. ජනතාවට තියෙන ප්‍රශ්න ෂෙයා කරන්න Facebook එකේ ජනාධිපතිතුමා දකින්න කලින් ෂෙයා කරන්න මේ කොහෙවත් යන